මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන කාලය තුල මහජනතාව වෙත සහනාධාර ලබා දීම අනීතික ක්‍රියාවක් ලෙසත් එම වැඩසටහන් නතර කරන ලෙසට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති ලේකම්වරයා කියා සිටින්නේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන වැඩසටහන් සහ සුබසාධන වැඩසටහන් ජාත්‍යන්තර මූල අරමුදල සමග එක්ව ක්‍රියාත්මක කරන බැවින් ඒවා නතර කිරීමෙන් අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට බාධාවක් වුවහොත් රටේ ආර්ථික යළි කඩා වැටීමේ අර්බුදයක ගමන් කිරීම නොවැළැක්විය හැකි බවයි. මේ නිසා එම වැඩසටහන් නතර කර දැමීමෙන් මෙතෙක් දැඩි ආර්ථික අර්බුදයෙන් මිරිකී ජීවත් වූ අඩු ආදායම් ලාභී ජනතාව තව තවත් දුක්ඛිත තත්වයට පත් කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා මෙම වැඩසටහන් කිසිසේත් අනීතික ක්‍රියා නොවන බවද අවධාරණය කර තිබෙනවා. රාජ්‍ය ආයතන හා නිලධාරීන් වෙත උපමාන නිකුත් කිරීමේදී රටේ ආර්ථිකය හා අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්වය පිළිබඳ නිසි අවධානය යොමු කරනු ඇතැයිද තමන් අපේක්ෂා කරන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104A 4A ව්‍යවස්ථාවන්ට නිසි අවධානය යොමු කරනු ඇතැයිද වැඩිදුරටත් දැනුම් දී සිටිනවා. එමෙන්ම කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි පිළිබඳ කටයුතු කිරීමේදී අදාළ සියලු පාර්ශ්වයන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම සුදුසු බවටද ජනාධිපති ලේකම්වරයා යෝජනා කර තිබෙනවා.